ගොල්ලන් හැම දෙෙනනාටම අද අපි මේ වීඩුව එකෙන් කතා කරන්න බලාපොත්තුවෙන්නේ ඔයගොල්ලො අපි හැම දෙනාම වයසට එයද්දිී ඒ ඒ වයත් සීමාවංවලදී අපිට වෙන විපර්යහාස සම්බන්ධයෙන් ඉතින් විඩියකට යන්න කලින් අපි මතක් කරනවා සත්්‍ය ගවශක TV අප YouTube නාලිකාව ඔගොල තවම සස්ර් කළනත්තා මේ වෙලාවේ අපිව සස්ර් කරන්න කියලා වයිස අවුරුදු විස්සෙදී මේ කාලයේදී දහවල් සහ රය කියයා අපිට වෙනසක් නැහැ දවස් කිහිපයකින් නිදිවරාගෙන වැඩකරා කියලත් කිසිම ගැටළුවක් ඇති වෙන නැහැ. වයිස අවරුදු තිහේදී. පිරි රට සහ තමන්ගේ රට කියා වෙනසක් නෑ ඔබට ඕනෑම පරිසරයකට අනුමර්තනය වෙන්නට හැකි වෙනවා ඔබ බයස අවුරුදු තිහේදී. වයිස අවුරුදු හත ලිහේදී. ඊහට ඉගෙනගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නෑ ඇතම් විට ඔබට වඩා ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයනවා වයිස අවරදුපා නැහෙදී ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර ලොකු වෙනසක් නැහැ ඔබ කොතරම් රුවට හිටියත් හම රැලිබටීමට පටන්ගන්නවා වයිස අවුරුදු හැටේදී ඉහල නිලයන් සහ පහළ නිෙලයන් අතර කිසිම වෙනසක් නෑ කියලා ඔබට හිතේ විශ්‍රාම ගියාට පස්සේ ඒ අපි සියලු දෙනාම විශ්්‍රාමිකයව බවට පත්වෙනවා වයස අවුරුදු හැත්ත ඇවිදී. සල්ලි තිබුණ සහ සලි නොත්ති බුඩා කියලා වෙනසක් නැහැ. සල්ලි තිබුණත් වියදන් කිරීමට අවශ්‍යතා තියෙන්න්නේ පොඩි පොඩි ප්‍රමාණයක් විතරයි කරිමත්ත ලොස්සයි වයස අවුරුදු අසුුවේදී ලොකු ගෙවල් සහ පොඩි ගවල් කියලා වෙනසක් නැහැ හන්දි ආබාද නිසා ඔබට හැවිදින්න පුළුවන් වෙන්නේ කුඩාවොපසිරියක විතරයි. වයස අවුරදු අනොවේදී ගැහැනුත්සාහ පිරිමිකයාා වෙනසක් නැහැ ගැහැනුුවුවත් පිරිමිුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලකු විදියට වයිස අවුරුදු සීයදී නින්දනි සහ අවදි වීමේ වෙනසක් නැහැ අවදි වනා කියලා එක්තැන්ව සිටිනවා හැර ඔබට කරන්න පුළා වෙන කිසිම දෙයක් නැහැ. එනිසා මේ ගෙවනා කෙටි කාලයතුන එකිනකා පරයායාමට කෙසේ අරගල කළත් අවසානයේ අප සියලුදනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් අරගෙන ජීවිතය අපි හැඩගස්වාගන්නට ඕනේ අති දුර්ලබව ලැබවා වූ මනුෂ්‍ය ජීවිතය හරය අපි වටහගන්නට මේ වීඩියක උපයෝගී කරගන්නට ඕනේ ඉතින් වඩියක හොඳ එ නම් ලයික් කරන්න එවගේම තමයි ජීවිතයේ මේ එක්කෙක් කාල පරාසවලදී අපිට වන විපර්යාස ගැන ඔයගොල්ලො මොනවාද හිතන්නේ මේ පිළිබඳව ඔයගොලු මීට කලේ හිතලතිබ බද. ඉතින් තවමත් හරියට මේ පිළිබඳව පැහැදිල්ි ඇත්තාන් අයිත් පරක් වීඩියුව එක මුල ඉතලම් බලන්න කියෙලා අපි උගලට මතක් කරනවා. ඉතිං ඔයගුලන්ගේ අදහසුත් අපි තෙක්ක කමෙන්් එකක් විත ඉදිරිපත් කරන්න බෙදාගණ්ඩ අමතක කරන්න එපා. ඒනං අපි ගිල්ලෙන්න්නම් ඔගුලන් හැමෝටම බෙහෙවිම්ම ස්තුූතියියේ.